කාලේසු අත්‍රාගත් චන්තු දේවතා සද්දම්මං මුනිරාන්තු සග්ග ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නබජේ පාපකේ මිත්තේ නබජේ පුරිසාදමේ බජේත මිත්තේ කල්යාණේ බජේත පුරිසුත්තමේති. පින්වත්නි, ධම්මපද දේශනා මාලාවේ 65 වෙනි දේශනා වාරයට අද යොමු වුණා. පණ්ඩිත වර්ගෙහි 3 වෙනි දේශනා. න බජේ පාපකේ මිත්තේ. පාප මිත්‍රයන් ඇසුරු නොකළ යුතුය. නබජේ පුරිසාදමේ. අදම පුරුෂයන් ඇසුරු නොකළ යුතුය. බජේත මිත්තේ කල්යාණේ. කල්යාණ මිත්‍රයන් ඇසුරු කළ යුතුය. බජේත පුරිසුත්තමේ. උත්තම් පුරුෂයන් ඇසුරු කළ යුතුය කියලා චන්න තෙරුන් වහන්සේටයි මේ දේශනාව කරලා තියෙන්නේ. චන්න තෙරුන් කියන්නේ භාග්‍යවතුන් වහන්සේ සමග බෝසත් කාලේ එකටම වාසය කරපු කෙනෙක්. බුදුරජාණන් වහන්සේගේ බෝසත් අවදී රියදුරා කිව්වත් නිවැරදි, නිත්‍ය රියදුරු රතේ පැදවි චන්න සතර පෙර නිමිති ගැන කියා දුන්නේ චන්න ඇමතිතුමා කියලා කියන ඇමති කෙනෙක්. මෙයා අබිනික්මන් කරන දවසේ බෝසතාණන් වහන්සේත් කන්ත කසුත් එක්ක තනියට ගියෙත් මේ චන්න කියලා. අබිනිෂ්ක්‍රමණයෙන් අනතුරුව බුදු බෝසතාණන් වහන්සේ පැවිදි වුණාට පස්සේ අශ්වයාත් රැගෙන නැත් ආභරණ රැගෙන යන්න ඔහුට බාර වුණා. කන්තකසු ස්වාමියාගෙන් වෙන්වීමේ දුක දරා ගන්න බැරුව ලය පැලී මරණයට පත් වෙලා කන්තක දිව්‍ය රාජයාවට පත් වුණා. ඉතින් මේ බලවත් ශෝකයෙන් මාලිගාවට ගිහපු චන්න පණිවිඩේ මතක් කළා හැමෝටම. පසුව ලෝතුරා බුදුබවට පත් වෙලා භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්න කාලේ අනිත් රජකුමාරවරු පැවිදි වෙන වෙලාවේ චන්න ඇමතිතුමත් පැවිදි වුණා. පැවිදි වුණාට මොකද නිතර මේ තිබුණා, අද මේ සාරිපුත්‍ර කියලා ඉන්නවා, මොග්ගල්ලාණ කියලා අග්‍ර ශ්‍රාවකවරු ඉන්නවා, මහා ශ්‍රාවකවරු ඉන්නවා. හැබැයි බුදු වෙන්න යන වෙලාවේ මං විතරයි හිටියේ. එතකොට කවුරුවත් හිටියේ නැහැ. දැන් නම් ගොඩක් අය ඉන්නවයි කියලා උන්වහන්සේ තැනින් තැන කියන්න පටන් ගත්තා. විශේෂයෙන් අග්‍ර ශ්‍රාවක දෙනමට නිඳා කරමින්. ඒක වචනෙම ගත්තොත් මෙහි සඳහන් වෙනවා, මම මාගේ ස්වාමි පුත්‍රයා සමග අබිනික්මන් කළෙමි. ස්වාමි පුත්‍රයා කියන්නේ මෙතන දුරුගත යුතුයි ස්වාමියා කියන එක. නැත්නම් තමාට පිහිට වෙන කෙනා, තමන් සේවය කළේ යමෙකුටද එයාට කියන ස්වාමියා කියලා. එදා දැන් ඉන්නාම එක්කෙනෙක්වත් සිටියේ නැහැ. එක්කෙනෙක්වත් පසපස්සෙන් ආවේ නැහැ පිහිට වෙන්නේ. එදා උන්නාසෙත් එකිටිය මං විතරයි. දැන් ඉන්නවා මම සාරිපුත්‍ර වෙමි, මම මොග්ගල්ලාණ වෙමි, අපි අග්‍ර ශ්‍රාවක වෙමි කියලා ලොකු මහත්කම් කියමින් ඉන්නවා කියලා දර වැරදි අදහසකින් තරහෙන් වගේ හිටියා. දැන් පසුපස යන්නෝ බොහෝය කියමින් නිරන්තරයෙන් අර තරහක් වගේ හිටියාගෙන
මේ කතාව කියමින් ඉඳලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ චන්න තෙරුන් ගෙන්වල බොහොම උපකාර වෙච්ච කෙනෙක්නේ. කරුණාවෙන් කියලා තියෙන එහෙම කියන්න එපා. අග්‍ර ශ්‍රාවක දෙනම් බොහොම හොඳ අය. ඒ කල්යාණ මිත්‍රයෝ කියලා දෙතුන් පාර කිව්වත් ටික දවසක් නිහඬන ආය කියන. බැරිමතන මෙන්න මේ ගාථාවෙන් උන්වහන්සේට අවවාද කළා. නබජේ පාපකේ මිත්තේ නබජේ පුරිසාදමේ බජේත මිත්තේ කල්යාණේ බජේත පුරිසුත්තමේති. පාප මිත්‍රයන් සේවනය නොකළ යුතුය. නබජේ පුරිසාදමේ අදම පුරුෂයන් සේවනය නොකළ යුතුය. බජේත මිත්තේ කල්යාණේ කල්යාණ මිත්‍රයන් සේවනය කළ යුතුය. ඒ කියන්නේ කල්යාණ මිත්‍රයෝ කියන්නේ මේ සාරිපුත්ත මහමුගලන් මහරහතන් වහන්සේලා ආදී කොට එදා වැඩ සිටි මේ 80 මහා ශ්‍රාවකතුමන් වහන්සේලා සහ ඒ ශිෂ්‍ය පිරිස 40,000ක් කියලා කියනවා. ඒ සියලුම රහතන් වහන්සේලා කල්යාණ මිත්‍රයෝ. අලිකුත් ගිහි පුතර්ජන භාවයේ හෝ කල්යාණ භාවයේ හෝ සෝවාන් ආදී ආර්ය ශ්‍රාවකෝ කෝටි ගණනින් හිටියයි කියනවා. ඒ ඔක්කොම කල්යාණ මිත්‍රයෝ. නිවන් මඟ පෙන්වන යමෙක් වෙනනම් එය කල්යාණ මිත්‍රයෙක්. සුරාපානාදී දුසිරිතේ දෙන කෙනෙක් වෙනනම් අසත් පුරුෂයා වශයෙන් මේ මඟ පෙන්වන කෙනා හඳුන්වනවා පාප මිත්‍රයා. ඉතින් මේ අටුවාවේ මිත්ත කියන වචනේ ක්‍රම කිහිපයකින් විස්තර කරනවා. අපි දැනගන්න ඉගෙන ගන්න අවශ්‍ය නිසා අපි ඒකත් කතා කරනවා. මිච්ඡති සිනේහති ති මිත්තෝ ස්නේහ කරන්නේ මිත්‍ර නම් වේ. යාළුවට යාළුවෙක් කියලා කියන්නේ හේතුව නැත. මිත්‍ර කියන වචනේ ගත්තොත් සෙනෙහස තියෙන නිසා තමන්ගේ අනිත් යාළුවට එයාට මිත්‍ර කියලා කියනවා. හිතවත් ලෙසින් මිත්‍ර බව කියලා කියන හිතවත් ලෙසින් සෙනෙහසින් පවතිනවා නම් එයා මිත්‍රේ. යමෙක් යමක කෙරේ හිතවත්ව මෙලොව වැඩ අවැඩ දක්වමින් අවැඩින් වෙන්කොට වැඩේ යොදවන්නේද ඔහු මිත්‍රයා නම් වේ. ඔව් අවැඩින් වෙන්කොට වැඩේ කියන්නේ තමන්ට අයහපත වෙන ඒවායින් ගලවලා යහපත් දේවල් වල මෙලව පරලව සුව පිණිස හේතු වෙන දේවල් පෙන්වා දෙන කෙනාට කියනවා මිත්‍රයා කියලා. මිනෝති අන්තෝ පක්කිපතීති මිත්තෝ. මෙයින් කියනවා සිතෙහි දා පිළිගෙන හිත වැඩ දක්වන්නේ මිත්‍රයා නම් වේ. සබ්බ ගොහියේ මීයති පක්කිපී යතිති මිත්තෝ. සැඟවිය යුතු මිතුරාගේ රහස් සංගවා තබා ගන්නේ මිත්‍රයා නම් වේ. තව අර්ථයක් අරවා. මිතුරාගේ රහස් අංග ගන්න එක්කෙනාට මිත්‍රයා කියනවා. මිදති බන්ධති අත්තනී පරන්ති මිත්තෝ. තමන් කෙරෙහි අන්‍යා බැඳගන්නේ නතු කරගන්නේ මිත්‍රයා කියලා කියනවා. ඉතින් මේ අර්ථය දැන් ගත්තොත් හිත කැමති හිතවත් සෙනෙහේ ඇති සෙනෙහසක් තියෙන කෙනාට තව කිව්වා මිත්‍රයාගේ සැඟවිය යුතු රහස් සංගවාගෙන ඉන්න එක්කෙනා මිත්‍රයා කියලා කිව්වා. තව වචන ඇතන මිත්තෝ හවේ සත්තපදේන හෝති. කවුරු හරි දෙන්නෙක් එකට පියවර හතක් ගියොත් එයා මිත්‍රයා කියලා කියනවා අතීත කතාවල. නමුත් ඒක ලෝක විවහාරය විතරයි. එහෙම කියලා මිත්‍රයෙක් මනිනම අරුයි. තමන්ගේ හිත කැමති කෙනාටයි මෙතන හරියටම මිත්‍ර කියලා කියන්නේ. එතකොට සිඟාලෝවාද සූත්‍රයේ තියෙනවා මිත්‍රයෝ 7 දෙනෙක්. පාණ සක මිත්‍ර, සම්මිය සම්මිය මිත්‍ර, වැඩෙහි යහළු බව හඟවන මිත්‍ර බව, උපකාරක මිත්‍ර, සමාන සුඛ දුක්ඛ මිත්‍ර, අත්තක්කායි මිත්‍ර, අනුකම්පක මිත්‍ර 7ක් තියෙනවා. මේ සුරාපානය කරන තැන පමණක් මිතුරු වෙන යාළු වෙනෙක් කෙනාට කියනවා පානසක. පාන කියලා පාලියෙන් කියන්නේ පාන වර්ගයක්. කියන්නේ ওই සුරාපාන වගේ දේවල් වලට, බොන ජාති වලට, රා අරක්කු කසිප්පු වගේ ජාති. දැන් ওই විස්කි බැන්ඩිත් ආයිදී සක කියන මිතුරා බොන තැනට කියනවා පාන සක කියන මිද. බොන තැනදී යාළු වෙනවා, බොන තැනදී විතරක් යාළු වෙන එක්කෙනාට, නැත්නම් බොන්න විතරක් යාළු වෙච්ච කෙනාට කියනවා
පානසක මිත්‍ර. එවැනි මිත්‍රයෝ නම් ගම රටකම් පුරා හැම තැනම අද ඉන්නවා, විෂ කඳුරු වගේ මවුන් දොරකුල යුතුය කියලා කියනවා. යහළුවා යහළුවා කියලා ඉස්සරහා මූණට කියලා නැති තැන හතුරෙක් වගේ වැඩ කරනවා නම් එයාට කියනවා සම්මිය සම්මිය මිත්‍ර. ඒ කියන්නේ මූණට විතර යාළුකම, නැති තැන හතුරුකම, ඉන්න තැන මිතුරුකම, නැති තැන හතුරුකම. මේ වගේ අය ඉන්නවා ලෝකේ අපිට හම්බ වෙනවා. මෙයා මූණට හොඳට කියන අතන දැක්ක තැනගෙන අනේ මගේ යාළුවා මිතුරා මෙම කියලා කියනවා. කිව්වට මොකද නැති නැති වෙලාවට හතුරුකම්මයි කරන්නේ. තව එක්කෙනෙක් ඉන්නවා වැඩක් තියෙන වෙලාවට විතරයි යාළු වෙන්නේ. එයාට මොන උදව්වක් ඕන නම් මතක් වෙනවා, කතා කරනවා, දුරකථන නැමතුම් දෙනවා. මා හොඳ ගොඩක් කාලෙක මතක් වුණා කියලා කියන කොහොමද සැපසනීප කියලා. ඊට පස්සේ අර උදව්ව ඉල්ලනවා යා. හෝති පාන සකා නම හෝති සම්මිය සම්මියෝ යෝච අත්තේසු ජාතේසු සහායෝ හෝති සෝ සකා. මේ තුන් දෙනාම හොඳ යාළුවනම් නෙවෙයි. ඒ කියන්නේ සුරාපානයෙන් මත්තු රකීද ඔහු අයද්දේ රකීද බියට පැමිණියවට පිහිට වේද. ඒ කියන්නේ හොඳ පැත්ත. දැන් මෙතන කතා කරපු නරක පැත්ත කිව්වොත් සුරාපානය කරන තැන විතරක් පානසක මිත්‍රයා හම්බ වෙන්නේ. එයා ධර්මයට හම්බ වෙන්නේ නැහැ. සම්මිය සම්මියෝ මිත්‍රයා මූණට විතරක් යාළුකම් පෙන්නලා නැති තැන අර පිහියෙන් අයිනවා වගේ පිටිපස්සෙන් ඇවිල්ලා හතුරුකම්මයි කරන්නේ. අත්තේසු ජාතේසු සහායෝ කියනවා වැඩක් තියෙනකොට විතරක් යාළු වෙනවා එයා ඇවිල්ලා උදව්වක් ගන්න විතරයි කියනවා. ඕන තරම් දැකලා ඇති. ඕනම කෙනෙක්ට මේ අත්දැකීම් තියෙනවා. කාලයක් ජීවත් වුණා නම් ලෝකේ. ඉතින් මෙතන හොඳ යාළුවෝ ගැන කියනවා. දැන් ඔන්න හතර දෙනෙක් ඉන්න හොඳ අය. ତොර ඒ අය උපකාරක මිත්‍රය වශයෙන්. කෙන සුරාපානයක් හරි කරලා මත් වෙලා ඉන්නවනම් අසනීපයක් වෙලා වගේ ඉන්නවනම් එයාගේ ධනය එයාගේ අඹදරුව මේ මිතුර ඇවිල්ලා ආරක්ෂා කරලා දෙනවා. පිටට එනවා. කට්ටයුත්තක් වූ තැන ඕමනා දෙය දෙගුණයක් කොට දෙයිද. ඒ කියන්නේ රුපියල් 50000ක් කිල්ලොත් මේ යාළුව ලක්ෂයක් විතර දෙනවා එයා. මොකද යාළුවට උදව්වක් ඕන වෙලා තිනවා එයා දෙගුණයක් දෙනවා. ආන්න යාට කියන උපකාරක මිත්‍රයා ප්‍රමාද වූ කෙනාවත් ඔහුගේ පවුලත් රැක ගන්නවා. උදව්වක් කිල්ලොත් දෙගුණයකින් උදව් කරනවා. ඉරුවක් කිල්ලොත් දෙකක් දෙනවා. අන්න ඒ වගේ. ඕනම දෙයක් එමය. එයා හංගන්නේ තියෙනේ. යාළුවට ඕන දෙයක් දෙනවා. ඒක යාළුකම කියන්නේ. ඉතින් දෙන්නම එහෙම වෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් එක යාළුවෙක් දෙනවා අනිත් එක්කන දෙන්නේ නෙවෙයි, එයාත් දෙනවා. යාළුව දීපු දෙය අයියා දෙනවා, නැවත දෙනවා. අන්න ඒක මේ විශ්වාසය. ඒකට කෝ උපකාරක මිත්‍ර. විපත් පැමිණි කල නොහැර සිටීද මිත්‍රයා පිණිස ජීවිත පරිත්‍යාග කෙරේද හේ සමාන සුඛ දුක් මිත්‍රයා. දෙවනි මිත්‍රයා තමයි සමාන සුඛ දුක් මිත්‍රයෝ. මිත්‍රයරහුවත් ඒක 50 රකින්නවා. කරදරයක් ආපෙලාට යාළුවත් එක්ක ඉන්නවා. සමහරට යාළුවාට ජීවිත පරිත්‍යාගය පවා කරන යාළුවෝ ඉන්නවා. ආන්න යාළුවට තමයි කියන්නේ හරි මාඩුයි. හැබැයි හම් අහපු නැති බණ අන්න සල්සෝ. දැන් නංගිමල සාක්ෂිත්නේ දිරුණු නිසා දාට ප්‍රදේශන හොඳ එකක් යවුවොත් ඒක ෂෙයා කරනවා. උපකාරෝච යෝ මිත්‍රෝ යෝච සුඛේ දුකේ අත්තක්කායිච යෝ මිත්‍රෝ යෝ මිත්තානුකම්පකෝ. ඔය විදිහට තමයි කල්යාණ මිත්‍රයන් සතර දෙනම් කරන්නේ. සම්දිට්ට සම්බත්ත වශයෙන් එවිට අට දෙනයි. දැන් මේ හතර කියන උපකාරක මිත්‍රයා, සමාන සුඛ දුක්ඛ මිත්‍රයා, අත්තක්කායි මිත්‍රයා, අනුකම්පක මිත්‍රයා. නැවත මතක් කරගම උපකාරක මිත්‍රයා කියන්නේ එකක් කිල්ලෝ දෙකක් දෙන එක්කෙනා. ප්‍රමාදයේදී යාළුවව රැකගන්න එක්කෙනා. සමාන සුඛ දුක්ඛ රහස් අඟවා ගන්නවා මිතුරාගේ, තමන්ගේ රහස් කියනවා. විපතක් පැමිණි කල මිතුරා සමග ඉන්නවා. ජීවිත පරිත්‍යාගය වුණත් සමහරට කරනවා හදිසියකදී. එයාට කිව්වා සමාන සුඛ දුක්ඛ මිත්‍රයා. මිතුරා පවෙන් වලක්වනවා, කුසලයේ යොදවනවා, ධර්ම ශාස්ත්‍ර කියා දෙනවා, සුඛ දෙව්ලොවට මඟ කියා දෙනවා.
අත්තක් හයි මිත්‍රයා. පිරිහීම දැක දුක් වෙනවා, මිතුරාගේ දියුණුව දැක සතුටු වෙනවා, දොස් කියන අය වළක්වනවා, ගුණ කියන අයට ප්‍රශංසා කරනවා. අනුකම්පක. මේක දෙගුණ වෙනවා. එකක් සම්දිට්ඨ වශයෙන් 4යි, සම්බත්ත වශයෙන් 4යි. ඒ තැන්නේ රස දැකීම් පමණින් විශ්වාසයට පැමිණේ සම්දිට්ඨ. දැන් මේ හතර දෙනාම අපිට හම්බ වෙන්න පුළුවන් දුටු පමණින්. දැකලා දැකපුවම යාළුනා මේ වර්ග හතරෙන් වෙන්න පුළුවන්. ඒක සම්දිට්ඨ දිට්ඨගෙන දැකීමෙන් පමණක් යාළු වෙච්ච. නේද මොනවට පමණ මොනවට ඇලී සිටියේ දිගට පවතින. දැන් සමහරට ටික දවසකට නැත්නම් එක ශ්‍රණික යාළුකම සම්දිට්ඨ කියන්නේ. නේද දිගින් දිගට වර්ෂ ගණනාව තිස්සේ පවතින දිනයි හම්බ වෙන්නේ. ඊපස්සේ සම්දිට්ඨ තමයි හම්බ වෙන විදිහටනේ අහු වෙන්නේ. හැබැයි යමෙක් චිතර වැලි කෙලි ඉඳන් ඉන්න යාළුව දිගට පවතිනවා නම් ඒක සම්බතේ ඒක ඉගෙන ගන්න පුළුවන්. ගොඩක් තැන්කල් යාළුකම. අවුරුදු 10 15 20 සමහරවයි අවුරුදු 60 යාළුවෝත් ඉන්නවා. සම්දිට්ඨ වශයෙන් අත්තක් කායි වෙන්න පරත්ත වෙන සම්බත් සමාන සුඛ දුක්ඛ මිත්‍රයෙක්. අත්තක් කායි මිත්‍රයෙක් සහ අනුකම්පක. හොඳයි. ඊළඟට ඒක නැවත විස්තර කරන මද කලක් දැක්ක යුතුනි හෝ සම්දිට්ඨ යන්නේ සකාරය නෑයන් කෙරෙහි වැටෙන බැවින් නෑයන් මෙන් ඔවුනොවුන් දැක්කේ හෝ සම්දිට්ඨ නම් වේ. හැම කල්ලින් භජනය කරන්නේ ඔහු බන්දුන් මෙන් උනුන් විශ්වාස වශයෙන් භජනය කරන්නේ සම්බත්ත නම් වේ. ඒක අපි සරලව තේරුම් ගමු. දුටු පමණින් බොහොම කෙටි කලකින් යාළු වෙච්ච අයට කියන සම්දිට්ඨ කියලා. ගොඩාක් කල් තියෙන යාළුකමට කියනවා සම්බත්ත කියලා. පෙර නොදක්නා ලද්දේද නම දැන ලියුම් ගනුදෙන කිරීම ආදියෙන් විශ්වාසයට පැමිණියේ ලෝකයා විසින් සන්දෘෂ්ටයයි කියනු ලැබේ. කියන්නේ දැන් දැකලා නැහැ. සන්දෘෂ්ට නෙවෙයි, අදෘෂ්ට දුෂ්ට නෙවෙයි. දුට්ට කියන්නේ දැකපු, නැත්නම් දිට්ටි කියලා කියනවා. අදිට්ට කියන නොදුටු මිතුරා. අපි දැන් ඉස්සරකෝ පෑණි මිතුරා. දැන් කාලන කතා වෙන්නේ අපි පාසල යන කාලේ ඉඳ පෑණි මිතුරා. කොහේ හරි දුර පළාතකින් යාළුවෙක් වාගෙන ඉන්නවා. එයාට එයා අපේ ලිපින තියෙනවා, අපිට එයාගේ ලිපින තියෙනවා, ලියනවා දෙන්නත් එක්ක. පෑණි මිතුරෙක් සාගන්න කියලා ඉස්සර අපිට ඉතින් අර ගුරුවරු කියලා තිබුණා. ලියුම් ලියන්නේ ෂෙයා කරන පෝස්ට් එක හොඳ නැහැ. තවම පින්කම් කරන එක දෙන්න. සයිමන්ස් කෙනෙක් කියන්නේ උන්වහන්සේ නිතරම පින්කම් කරන බණ කියන. එබැවින් ඉන්නා කෙනෙක්ගේ ප්‍රොෆයිල් එකෙන් පුළුවන් නැත්නම් පින් තාක්ෂණික ලෝකය ඇතුළේ වෙන දෙයක්. ඉතින් මූණට මූණ හම්බෙන්න කොට අපිට පැහැදිලි දැන් අපේ සෙනසුන් වලට එන්නේ බතියනෝ එන්න අපිට කාලා බීලා විනෝදලියෙන් ඉන්නේ. එහෙනම් හැමෝම තිස්සෙම තේරුම් ගන්න තම විස්තර ගත්තට පස්සේ මෙච්චර බෑගෙන භාවනා කරන එක හරියන තැන මන්ට ගැලපෙන නොගැලපෙන හම්බ වෙයි. අපු ටික දවසයි ඉන්නේ, වැඩි දවස් ඉන්නේ නැහැ, දුර වෙලා යනවා. මිත්‍ර ස්වරූපයෙන් හැසිරෙන අමිත්‍රයෝ හතර දෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ හොර සිතින්. ඒ කියන්නේ මිත්‍රය වගේ එනවා, හැබැයි සතුරු හතරක් කියනවා. අඤ්ඤදත්වර, වචීපරම, අනුප්පියබාණි, අපාය සාය. අර හොඳයි කියුව එකේ අනිත් පැත්ත. ඉතින් එක්කෙනෙක් කෙනා වෙන මෙහෙම එක්කෙනෙක්. හරි මිතුරු විලාසින් ඉන්නේ. එයා තරහකාරයෙක් නෙවෙයි, හොඳට කතා කරන හිනා වෙනවා. එයා එන්නෙම දෙයක් රැගෙන යන්න. ගෙදරට ආවම මොන හරි අරන් යන්නේ. ටිකක් දීලා බොහෝ අරන් යනවා. ඉන් මිදීම් පිණිස 16 කුසේ දෙවිල කටයුතු කරනවා. තමන්ගේ වැඩවල විතරක් ඇසුරු කරනවා. අර යමක් අරගෙන යන්න තමන්ගේ වාසියට වෙන්නේ ඇසුරු කරන ඉන්නවනේ. ඊට පස්සේ ආන්නේ යාලට කියන කරන කෙනෙක් නෙවෙයි, හැබැයි යාගේ වාසියට විතරයි. එතකොට යා නියම මිත්‍රයෙක් නෙවෙයි, යාට අයන්න දාලා කියනවා. මොකද කියන්නේ? අමිත්‍රයා. මිතුරෙක් නෙවෙයි, නොමිතුරෙක්. නැත්නම් අමිත්‍රයෙක්. මිත්‍ර කියන නාමයෙන් හඳුනන්නේ පාප මිත්‍ර කියන්නේ නැහැ හැබැයි යාට. එහෙනම් අමිත්‍රයාගේ මිතුරු වෙලා මිතුරු වෙසින් එන අමිතුරෙක් කියලා කියනවා. දෙහතුරෙක් කියලා කමක් නැහැ. නමුත් මේක ඉස්සර දරුණුට කියලා නැහැ. මේ කියතුලා තියෙන අමිතුරෙක් කියලා.
දෙන්න නෙවෙයි. රැගෙන යනවා. ටිකක් දීලා ගොඩක් ගන්නවා. තමන්ට ප්‍රශ්නයක් වුණාම ළඟට වෙලා ඉන්නවා. 16 වගේ. ප්‍රයෝජනෙට පමණයි. කවුද? අඤ්ඤ දත්තු හරමෙක මද තියාගෙන. අඤ්ඤ කියන්නේ යමක් දත්තු හර අරගෙන යන්න එන කෙනා. ඔය අතීතයෙන් සංග්‍රහ කරන දැන් අපි හිතමු දැන් යාළුවට හදිස්සියක් කියලා ගෙනා රුපියල් 10 10000 කියලා ගන්න කියලා ආවා. ආගෙන අපරාධ ඊයේ කිව්වනේ ඊයේ තිබුණානේ ඊයේ දුන්නේ. ඒතර කොහෙන්ද සංග්‍රහ කරන්නේ? අතීතේ. මොකද එයාගේ අද නැති බැරිකම් කියාපෑ. මොනාරි දුස්සයක් කරි අවවඩ සතිපසින් සංග්‍රහ කරි ගවන් ගියම. අර නයක් ගෙවල් නැරි වෙච්ච වෙලාව කියනවා නේ මේ දවස්වල මාත් හරි අමාරුවෙන් ඉන්න කියලා තියෙද්දි තමන් නැති බැරි ගම්ම කියලා. වසනේ කරමු. ආ කලින් ඉල්ලුවා නම් දෙක දෙන්න නැත ලබන සතිය ලබන මාසෙ වගේ. ආ අනේ වචන මිතුරු කලින් එක අඤ්ඤ වචීප බලමු කරන්න උදව්වක් මේ එම සංග්‍රහ කරන වැඩ අඳගෙන නැති වචන සංග්‍රහ කරනද වැඩක් ඇතුළට වාසේ නැති ප්‍රතිරූපකේ සද්ධර්ම ප්‍රතිරූපක කියලා සූදේශනාවක් තියෙන සූත්‍රයක් තියෙන ධර්මයේ වගේ ඉන්නන්නේ ඒකයි පොත. අනේ වගේ පෙනී පළවෙනිලාස්සනේ පාවු කරනකොට ඒක අනුමත කරනවා. පාලියෙන් කියනවා ඒති අමිත්තේ චත්තාරෝ ඉති මොකද උනේ මේ ආත්මෙම සෝවාණු දුනේ වෙන්න පින තිබිච්ච රජතුමා පීතෘගාත කර්මය කරගෙන සෝවාණු වෙන්න බැරි වුණා. නැත්තම් සාමාන්‍ය ඵල සූත්‍රය අහලා යන්නේ සෝවාණුලා. දසෝ තාපන්න උන්නේ හැබැයි පැහැදුනා. බාගතුනා විරණතකවත් දාලන්න බැරි මම හිරේට දුන්නා පුගින්. තාලි පානික විවිධ මහා හිටේට යනවනේ ඒත් බාරේ. කරන් ලයු වලා තියෙනවා. අත්තමාරු පුකනේ. ඔස්සුපත් මාර්ගයේ යන උපනර්ගයකට ටිකක් දුක් අඩු තැනකට ගිහින් ඉන්නවා කියලා සඳහන් වෙනවා. ඒකෙන් කියන්නේ පවිතු මෙතු දෙයක සසරු කළා මාර්ගඵල නිවන පුබවා අවන්නේ අහිමි වුණා. මගේ තනිය පුළුවන් කියන ලබදේ පවති කළා ඔබ කරනවා කරන විද්දාට හැම අසත් ක්‍රියාවක් ගැන කුමුලම් බිබී ඉන්න තහස්පසෝරු. ඒක නිවන් මඟ කියලා පෙන්වන්න ඕනේ. තමන් කරන වෘතය සමාදන් කරන ලෝභ කෙ විද්ද මෙලවත් ඇති වදාලස්සේක. එහෙන් හිත මග කැමැත්තන් විසින් පවිටු මිතුරා දැන හැඳින ඔහු විසක්සේ මුළුමනින් දුරු කළ යුතු. ගැන පොඩ්ඩක් තියා ගන්නවා කියලා බෑ. වස වගේ හවුනොත් විසි කරනවා නේ වගේ පොඩ්ඩක් ඇසුරු කරන්න එපා කියනවා. සංජීවක ජාතක ගෝධ ජාතක ආදී සඳහා ආදර්ශ සපේන බව සඳහන් වෙන ජාතක පොත්වහන්සේ පෙරලලා අපිට බලන්න පුළුවන්. සංජීවක ජාතකයයි ගෝධ ජාතකයයි. එනම් සුළු වෙලාවකටවත් අසත් පුරුෂයා එක්ක ඇසුරු කරන්න යන්න එපා. තමාට පොඩි වෙලාවක් හිටියත් මහා විපතක් වෙන්න පුළුවන්. හිරේ විලංගු වේපා වැටෙන්න පුළුවන්. නොකර වැරදි වලට අහු වෙන්න පුළුවන්. අසත් පුරුෂයත් එක්ක එකපාර ගියත් පාරකවත් යන්න එපා කියන හරි භයානකයි. නබජේ පුරිසාදම අදම පුරුෂය ඇසුරු කර. අදම කියන්නේත් එහෙමයි. ගුණ වශයෙන් පහත්. අතර අදම කිව්වෙත් පහත් ගති තියෙන අයට. අර වගේම තමයි ඉතින්. ඒ විදිහේ ඒ අයටම තමයි අදම පුරුෂයෝ කියන්නේත්. ඉතින් යාළුවා බොහොම දුරින් තියාගන්න දැක්කට කමන්නේ නැහැ. හිනා වුණට කමන්නේ නැහැ. හැබැයි යාළුවත් එක්ක යන්න ගමන් කරන්න එපා එකට.
ඇසුරු කරන්න එපා කියනවා. අත්පා සිඳුම් දඩු මුගුරින් තැලුම් බඩු බැහැරුම් ආදියෙන් ශෝක ඉපදවීම්, ආහාර වැලැක්වීම් ආදියෙන් වෙහෙස ඉපදවීම්, ගෙවල් බිඳීම, මම් පැහැරීම්, මග යන්නන්ගේ ඉන ඉහ පැහැර ගැනීම යනාදී බිහිසුණු ක්‍රියාව මහසොරුන් විසින් කරනු ලබන්නෝ වෙති. මේ සැහැසිකම් උනුන් යොදවන්නේ පුරුෂ අදමයෝය. ඒ කියන්නේ හොරුන්ව මෙහෙවන එක්කෙනා අදමයෙක්ලු. යන් පව් කරන එක්කෙනා මෙහෙවන කෙනෙක් ඉන්නවා. නැත්නම් හොර දෙටුවා කියලා කියනවා. අන්න ඒක උපමාවකට නම් තියෙනවා. ඒ කියන්නේ අසත්පුරුෂ ලෝකයේ ඉන්න අසත්පුරුෂයන්ගේ ලොක්කා වගේ එක්කෙනාට කියනවා අදම පුරුෂයා, පහත්ම ගෙනාගෙන යාට. දුසිල් මහණුන් විසින් සිව්පස්සේ සොයන සඳහා ගිහියන්ගේ සිත් ගැනීමෙහිලා කරන සදස්ස උපායෝ අනේසන නාමයෙන් කියවෙති. අපි දවසකුත් කියලා දුන්න අනේසන කියන වචනේ. ඒ උපාය 21යි. සංඝගණ පුද්ගලයන් සතු හුණු දඬු අය දඬු දීම, තල්පත් බුලත් අය පත් කොළ වර්ග දීම ගිහියන්ට දෙනවා මේ කියන්නේ. කලින් කොහොන දඬු දෙනවා, බුලත් කොළ තල් කොළ වගේව දෙනවා, සපදුණුකේ සමන් සිනිද්ද ඈ මල් දෙනවා, කොස්පොල් තෙල් අඹදඹ ඈ ගෙඩි වර්ග දෙනවා, දැහැටි දෙනවා, මුවදෝනා පැන් දෙනවා, නහන පැන් දෙනවා, ඇඟගාන සබම් පුයර දෙනවා, ඒස් කටයු සඳහා මැටි දෙනවා, දායකයන් ඉදිරියේ චාටු බස් කියනවා, සැබෑවටි ඇත්ත ටිකක් කියලා බොරු ගොඩක් කියනවා, කුඩා දරුවන් රෙදිපිලි අබරණින් සරසා හෝ නොසරසා හෝ උකුලේ තබා නලවනවා, ගිහියන් පිළිබඳ ලියුම් පණිවිඩ ගෙන යනවා, වෙදකම් කරනවා, දූත කර්ම ඒ කියන්නේ පණිවිඩ ගෙන යාමේ කර්මය කරනවා, ගිහියන් සතු කෙත්වත් ආදියට මෙහෙවරට යනවා, ඒ කියන්නේ කුඹුරු වල වැඩට යනවා, තමාලද්දේ ගිහියන්ට දී වුන් දෙන දේ ගැනීම, තමන්ගේ දේවල් දීලා බාරු කර ගන්න ගිහියා ඇත් එක මොන හරි දෙනවා, ආමුදුරු මොන හරි දෙනවා යාළුවට. ලාභාශාවෙන් අල්ලස් දීම, ගෙබින් බැලීම, ඒ කියන්නේ අර ගෙවල් වලට ගෙවල් හදන තැන් බිම් පරීක්ෂා කරනවා, නැකත් කියනවා, අත බලලා සාස්තර කියනවා, මූණ බලා සාස්තර කියනවා වගේ 21යි. ඔන්න අනේසන වල දෙන්නෙත් යොදවන්නෙත් අදම් පුරුෂයෝ. එයාලගේ ශ්‍රමණ අදමයෝ. ඔවුන්ගේ ඇසුරෙන් ඇසුරු කරන්න මෙලවත් පිරියනවලු පරලවත්. බචේත කල්යාණේ, දැන් කිව්වනේ කල් ඇසුරු කරන අනුකම්පක මිත්‍රයා, සමාන සුඛ දුක්ඛ මිත්‍රයා, අත්තක්කායි මිත්‍රයා වගේ මිත්‍රයෝ හතර දෙනෙක් අපි කතා කළා. ඒ කල්යාණ මිත්‍රයන් උපකාරක සමාන සුඛ දුක්ඛ අත්තක්කායි අනුකම්පක කියන මේ මිත්‍රයන්ට කල්යාණ මිත්‍රයෝ කියන බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලාට, සෝවාන් සකදාගාමි ආරි ශ්‍රාවකයන්ට, නිවන් මඟ දියුණු කරගෙන යන බණ භාවනා කරන පින්වත් ස්වාමීන් වහන්සේලාට, ඒ මඟ යන පින්වත් ගිහි උපාසක උපාසිකාවන්ට, ශ්‍රද්ධාව සීලය ශ්‍රුතය ත්‍යාගය විරිය සති සමාධි ප්‍රඥා ගුණ තියන අයට කියනවා කල්යාණ මිත්‍රයෝ කියලා. ශ්‍රද්ධාව හේතු කොටගෙන බුදු නුවණ කර්මයේ කර්මඵලයේ උසස් කොට අදහති. සීලය හේතු කොටගෙන සබ්‍රහ්මචාරීන් ප්‍රියමනාප වූවෝ පාපයට ගරහන සුළු වෙති. ශ්‍රුතය නිසා දුක්ඛාදී ආර්ය සත්‍ය ප්‍රතිසම්පාද යනාදී ගැඹුරු ධර්ම කතාවට බැස ගනිති. හරි පැහැදිලිනේ. ශ්‍රද්ධාවෙන් කියන්නේ බුදුරජාණන් වහන්සේ උසස් කොට පිළිගන්නවා. සීලෙන් සබ්‍රහ්මචාරීන් වහන්සේලා ප්‍රිය වෙනවා. පාපයට ගරියන්න එයාට පුළුවන් වෙනවා සීලේ තියෙනකොට. ශ්‍රුතයෙන් එයා චතුරාර්ය සත්‍ය දැනගන්නවා. පටිච්චසමුප්පාද ආදී අභිධර්ම ආදී ගැඹුරු ධර්ම කතා දැනගන්නවා. ත්‍යාගයේ පරිත්‍යාග නිසා ආශ අඩු කෙනෙක් බවට පත් වෙනවා. ලද්ද සිව්පත් සෙන් සතුට වෙනවා. විරිය නිසා මෙකී ගුණේ මා සම්බුදුරජාණන් සංකේතනසරන්සේ පසෙදුරේමස කල්යාණ මිතු වෙනවා. කල්යාණ බුණාගේ කවදාවත් වෙනසක් සෙන්නේ නැහැ. ඒක ස්ථිරයි. මොකද ඒක මාර්ගඵල කියන ඒවා නැවත නැති වෙන්නේ නැහැ. ඒකාන්තයෙන් ඒවා සුවිසුද්ධව ස්ථීර. ඉතින් උන්වහන්සේ ලැබුරු කරන්න ගියපු කෙනෙක්ට වරදක් වෙන්නේ නැහැ. නිවනින්මයි එයාගේ සසර ගමන කෙලවර වෙන්නේ. මෙකල කල්යාණ මිත්‍රයන් නොලදැයි කිව්වද ලෝකේ කල්යාණ මිත්‍රයන් ඉහිස් නොවේ. දැන් අද කාලේ ටිකක් අඩුයි කියනවා. හැමතැනම නැහැ. හැබැයි නැත්තේත් නැහැ.
එහෙම ගුණධර්ම තියෙන අය හැංගිලා හරි අප්‍රකට කොහරි ඉන්න පුළ හොයන්න ඕන. තමනු ගුණධර්ම පුරනකොට අර ගුණවත් අය අපට හම්බ වෙනවා. මෙකී ගුණධර්මයන්ගේ මුදුන් පෙත්තර පැමිණීමේ අදහස් ඇතිව ආර්යයන් ගිය මග යන වරදෙහි නොබැදෙන ආශ්‍රිතයන් හිත වැඩේ යොදන එක විසි අනේසනයන් නොයදෙන, ඒ කියන්නේ කිව්ව වැඩ විෂයක කරන්න නැතුව දැහැමින් සෙමෙන් කල් ගෙවන නිවන් මඟ දියුණු කරගන්න කෙනාට කවදා හරි කල්යාණ මිත්‍රයෙක් හම්බ වෙනවා. තමනුත් කල්යාණ මිත්‍ර වෙන්න ඕනි. අර කල්යාණ මිත්‍ර හම්බ වෙන්නත් බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාගේ බෝසත් ගුණවත් සත්පුරුෂයන්ගේ අපි ඇසුර පතනවා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගම සතන් සමාගමෝ හෝතු යාව නිබ්බානපත්ති ගාථාවෙම අපි හිතනවා. පින්කම් කළ හැමදාම බුද්ධ වන්දනාව කරල භාවනා කර මට ඉමිනා පුඤ්ඤකම්මේන මේ පින්කමෙන් මා මේ මට එපා බාල සමාගම මේ කිව්ව අසත්පුරුෂයන්ගේ ඇසුර එපා, මිත්‍ර ප්‍රතිරූපකේ එපා. සතන් සතුරාල ලැබෙනවා, සත්පුරුෂයන්ට කොහොමවත් ලැබෙනවා. සමන් අසත්පුරුෂ වෙවි සත්පුරුෂයෙකුට ලැබෙන්නේ නැහැ. ලැජ්ජා බය දෙලික අවංග කරම ධර්මයට දි අරු කරන එක මේවා අනිවාර්යෙන් තියෙනවා තමන් තුළ. එතකොට එන ඒ සත්පුරුෂයයි ගැනන්නේ උත්තමයන්ට එනෑ සංවරණ බව සඳහන් වෙනවා. ඉතින් සද්බෝතුන්සේ වදාළ මා වැඩ ඉන්න තුරු චාන්සන තෙරුන් හික්මතෝ වන්නේ උන්වහන්සේ මාන්නෙන් ඉන්නේ ආනන්ද සාසරික බ්‍රහ්ම දණ්ඩ අර්ථ දරලුදි පටිවන නමුත් ඉතත් වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කර රසඬ කරන තිමේ ජීවිතෙත් යන්තර අසත් පුරුෂ කප්ප වෙත එන්න පුළුවන්. අපි පතන් ඉඳන එනකොටම අපට ඒ භවත නිලා ඕන්ගේ නැහැත් වෙනවා. කල්යාණ මිත්‍රයන් හොඳින් අපිට අඳුනාගෙන ඕන් උන්වහන්සේලා සමග නැත්තම් කල්යාණ මිත්‍ර ගිහි පැවිදි පිරිස සමගම භජනය කරන්ට ලැබේවා කියලත් අපි අධිෂ්ඨානයක් කරගමු. එසේ කර දේශකයන් වහන්සේ වන මට ප්‍රඥා පාරමිතාවක් වුණා, ශ්‍රාවක පිරිසට ප්‍රඥා පාරමිතා වුණා, පින් රැස් වුණා, පාරමිතා වුණා. එන ඒ සියලු පින ඒකාන්තෙන් අපට සුවසේ පාරමී ගුණ පුරාගෙන නිවනි සැනසෙන්ටත් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා චබුම්මට්ටා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්මට්ඨා ඉදමිනා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං තුත් සදා පුඤ්ඤ කම්මේන මාමේ ගමෝ මද්දේ සමිච්ඡතු නිශේතු බව බව